දැනුම ලබාගමු උදෑසනකසේ. සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී. අයිබුවන්, සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බ්‍රහස්පතිදා දවසේ අදත් අපි ඔබ හමුවෙනවා සුභාරතී සංවාද මණ්ඩපෙන්. අද අප සාකච්ඡා කරන්නේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ දේශපාලන පක්ෂවලට ඇති වගකීම පිළිබඳවයි. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අප ගෞරවයෙන් ආරාධනා කළේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ඒ වගේම නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට. අපි ඔබතුමාව සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. සුබ උදෑසනක්. අප දන්නවා මේ දිනවල බොහෝ වෙලාවට ඔබ පිළිබඳව සාකච්ඡා වෙනවා, දේශපාලන පක්ෂ පිළිබඳව සාකච්ඡා වෙනවා. මේ මාතෘකාවට පිවිසෙන්නට පෙර අපි ඔබ ගැන කතා කරන්නට කැමැති. අපි දන්නවා ඔබ පිළිබඳව කතා බහ කරන්නට බොහෝ දිනා පෙළඹුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයත් එක්කමයි. එහිදී ඔබතුමාගේ පක්ෂයේ විශේෂයෙන්ම අප දන්නවා දිවයින පුරාම මන්ත්‍රීවරුන් 30කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියන්නට ඔබේ පක්ෂයට හැකි වුණා. මේ කාරණාත් එක්ක බැලුවහම අපේ මුලින්ම දැනගන්නට කැමති ඔබ ඇත්තට කොහොමද මේ දේශපාලන පිවිසුනේ කියන කාරණේ පෞද්ගලිකව. ඇත්තටම දේශපාලනට මම පිවිසුනේ හම්බෙන් වගේ. මම නීතිඥවරයෙක් හැටියට කටයුතු කරනකොට නීති නඩුවක් සම්බන්ධයෙන් මට DB විජේතුංග ජනාධිපතිතුමා මගේ සේවාදායකයා වෙනුවෙන් හම්බ වෙන්න සිද්ධ වුණා. මොකද ඔහු ඉන්දියන් ජාතිකයෙක්, ලංකාවේ ඇවිල්ලා ව්‍යාපාර කටයුතු පටන් ගත්ත. එතුමාට සිංහලත් කතා කරන්න බෑ, එතුමාට මේ ඉංග්‍රීසි හරියට කතා කරන්නත් බෑ, දෙමළ විතරයි කතා කරන්න පුළුවන්. ඉතින් මට දෙමළ කතා කරන්න පුළුවන් හැකියාව තිබිච්ච නිසා මට ඒ නඩු කටයුත්තට සහභාගී වෙලා එතුමාගේ දුක්ගැනවිල්ල ජනාධිපති DB විජේතුංග ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න හැකියාව තිබුණා. ඒ අවස්ථාවේ මම ඒ නඩු කටයුත්ත සම්බන්ධයෙන් DB විජේතුංග ජනාධිපතිතුමා කීපවිතා වතාවක් හම්බුණාම ජනාධිපතිතුමා මගෙන් හැමතිස්සෙම ඇව්වේ නඩුව ගැන නෙමෙයි, ඇව්වේ වා දේශපාලනයට එන්න කැමති නැද්ද කියලා. ඉතින් මම ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. මොකද දේශපාලඥයෝ හැම එක්කෙනාගෙන්ම අහනවා දේශපාලනයට එන්න කැමති නැද්ද කියලා. ඉතින් මම හැබැයි ඔබතුමාගේ පියත් දේශපාලනයේ සම්බන්ධයි නේද? නැහැ, මගේ පියා මෙහෙමයි, ජයර්ජවර්ධන මහත්මයාත් එක්ක, ගාමිසනායක මහත්මයාත් එක්ක දේශපාලන ඒ කියන්නේ ව්‍යාපෘති කරන්න, ඒ කියන්නේ ආණ්ඩු ගේන බලයට ගේන වැඩ කරන්න. නමුත් මේ දේශපාලන ඡන්දය ඉල්ලලා තන්දෙල්ලා දේශපාලන කරේ නැහැ. ඊට පස්සේ තමයි කොහොමහරි කළා 1994 පාර්ලිමේන්තු මැතිවරණය ආවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට DB විජේතුංග මහත්මයා කිව්වා මාව දානවායි කියලා. ඊට පස්සේ ගාමිණිසනායක මහත්මයාත් ඒ කියන්නේ මං හිතන්නේ රාජාලිය පක්ෂයේ ඉඳලා UNP එකට ආවා. තාත්තගේ ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්. එතුමත් ආරාධනා කළා, තාත්තට කිව්වා මේ මං පුතාව දානවා එන්නේ කියන්නේ කියලා. ඊට පස්සේ තමයි 94 දේශපාලනයට පිවිසුනේ. එතන ඉඳලා මම එක්සත් ජාතික පක්ෂයේ සක්‍රීය දේශපාලනයක් කරා. 94 කියන්නේ අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරලා රටේ පාලන බලය තිබිලා බලය අහිමි වෙන වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ඒ වැඩ කටයුතු කරගෙන ඊට පස්සේ 1999 ඉඳලා අවුරුදු 15ක් එක දිගට පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂේ කටයුතු කරා. ඔව්, ඔබතුමා ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදු ආසනේ තමයි නියෝජනය කරන්නේ. දැන් මේ බලනකොට අප දන්නවා එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ඔබේ ගමන ආරම්භ කරලා ඔබ කිව්ව විදිහටම වසර 15ක් විතරම මන්ත්‍රීවරයෙක් විදිහට නියෝජනය කළා. දැන් ඒ අත්දැකීමුත් එක්ක කොහොමද ඔබතුමා ඒ පක්ෂය පිළිබඳව සාකච්ඡා කරන්නේ? නෑ, ඇත්තටම තරුණයෙක් හැටියට මම කිසිම පක්ෂයක් තෝරගෙන හිටියේ නැහැ. මම එක්සත් ජාතික පක්ෂය තෝරගන්න හේතුවක් උනේ මට තේරුණා මේ පක්ෂයේ ඉතාමත්ම, ඒ කියන්නේ
දේශප්‍රේමී පක්ෂයක් හැටියට, ඒවගේම රටේ දුප්පත් මිනිසු වෙනුවෙන් වැඩකරපු පක්ෂයක් හැටියට, ඒවගේම කෘෂිබිම් අක්කර 10,000,000 අස්වද්දපු පක්ෂයක් හැටියට, ඒවගේම වාරිකර්මාන්තය දියුණු කරන්න රජවරුවරින් පස්සේ මහවැලි වගේ ව්‍යාපෘත්ති ඇති කරලා මේ රටේ කෘෂිකර්මාන්තය සහ විදුලි පක්ධතිය දියුණු කරන්න විශාල කැපවීමක් කරපු පක්ෂයක් හැටියට. ඉතින් එක ඒ වගේම මේ පක්ෂයේ එක වැඩ කරන එක ගැන මට යම්කිසි පැහැදීමක් තිබුණා. විශේෂයෙන්ම DS සේනානායක මහත්මයලා වගේ නායකයෝ, ඩඩ්ලි සේනානායක මහත්මයලා වගේ නායකයෝ දිහා බැලුවම දැන් මේ ආයතනය වුණත් ඒ ඩඩ්ලි සේනානායක මහත්මයා විසින් හදපු ආයතනයක් මේ ගුවන්විදුලි සංස්ථාව. ඉතින් ඒ වගේ විශාල කැපවීමක් මේ රටට කරපු නායකයෝ. ඒ නිසා මගෙත් අදහස තියෙන්නේ මං කවදා හරි අපේක්ෂා කරන්නේ අපි මේ රටට බිහි වෙනකොට අපි එනකොට මේ රට ඉතාමත්ම ලස්සන, ඒ වගේම සාමය තිබිච්ච රටක්. අපිත් මමත් මගේ ඒකායන අරමුණ තමයි අපි කවදද මේ රටෙන් යන්නේ, ඒ කියන්නේ අපේ ජීවිතය අවසන් වෙනකොට මේක ඒ තිබ්බ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට ගෙනල්ලා තමයි මේක නවත්තරන්න හදන්නේ. ඉතින් ඒක තමයි මගේ බලාපොරොත්තුව. මගේ මහ ලොකු මේ බලාපොරොත්තු නැහැ මට මේක මේ රට හොඳ තැනක් හැටියට මේ රට නිර්මාණය කරන්න, මේ රට ගෙනියන්න අපිට කරන්න පුළුවන් කැපවීම් අපි කරන්න ලෑස්ති වෙලා තමයි මම මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඔව්, අපතන පසුගියදා ජනාධිපතිතුමත් පැවසුවා එක්සත් ජාතික පක්ෂය ඔබ කිව්ව විදිහටම DS ඩඩ්ලි එතුමන්ලා හිටිය පක්ෂය නෙමෙයි අද තියෙන්නේ කියලා. දැන් ඔබතුමා කතා බහ කරාම දැන් ඔබතුමත් වසර 15ක් විතරම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා ඇත්තටම මේ පක්ෂයට අභියෝග කරන්නට පෙළඹුණේ කුමන කාරණා හින්දාද? නෑ, මම මේ පක්ෂේ ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයා මට එතුමා නායකත්වය බාරගත්තෙන් පස්සේ 1994 ඉඳලා නායකත්වය බාරගත්තට පස්සේ එතුමා හැමතිස්සෙම යම්කිසි කොන්කිරීමක් තිබුණා. එතුමා හැමතිස්සෙම මේ කල්පනා කරේ මම ගාමිණී සනායක මහත්තයගේ මිනිහා කියන එක. ඒ සංස්කෘතියත් මෙතුමගේ තුලින් ආවා UNP-කට, එක්සත් ජාතික පක්ෂයට. කොහොම හරි කළා මම පක්ෂේ හිටියා. මම එතකොට ආසන සංවිධායකවරයෙක්, මගේ ආසන සංවිධායකකමත් අහිමි කළා. මට තේරුණා මෙතුමා එක්සත් ජාතික පක්ෂෙන් මාව මේ යන්න, ඒ කියන්නේ යවන්න කරන්න පුළුවන් හැම ප්‍රාර්ථනයක්ම කරා කියන එක. නමුත් මම එක්සත් ජාතික පක්ෂයට ගියේ එක්සත් ජාතික පක්ෂයෙන් යන්න නෙමෙයි. මම එක්සත් ජාතික පක්ෂයට ගියේ පක්ෂය ශක්තිමත් කරන්න. එතකොට එහෙම කරලා මාව සංවිධායක කමෙන් උත් අයින් කරා. මට සංවිධායකකමක් දෙනවයි කියලා කිව්වා. ඊට පස්සේ 99 පළාත් සභා මැතිවරණය ආපුවාම මෙතුමා මට කිව්වා, ඔයා පළාත් සභා තරම් කරලා එන්න, ඔයා දින්නොත් මම සංවිධායකකමක් සලකා බලන්නම් කියලා. ඉතින් මම ගියා, මම දින්න පළාත් සභා මැතිවරණය. ඉතින් මම ඊට පස්සේ සංවිධායකකම් ඉල්ලන්න ගියේ නැහැ, මොකද මම දන්නවා මේක ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම තමයි මේ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක මේ වැඩ කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තේ. ඔව්, අප දන්නවා දැන් ඔබතුමා ඍජුව කතා බහ කරන කෙනෙක්. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ විවේචනය කරත් පක්ෂය කරපු වැඩ පිළිබඳව හොඳින් කතා බහ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුණත් ඔබතුමා ඒ පිළිබඳව ඍජුව කතා බහ කරනවා. දැන් මේ ඍජුව කතා බහ කරන නිසාමද ඔබතුමාට අභියෝගයක් එල්ල වෙන්නේ? අනිවාර්යයෙන්ම මම දකින හැටියට ඍජුව කතා බහ කරන විතරක් නෙමෙයි, අවංකව වැඩ කරොත් එහෙම, කොරබොරු නොකර වැඩ කරොතින් එහෙම මේ සමාජය තුළ යැපෙන්න බෑ. මොකද මේක නිර්මාණය වෙලා තියෙන්නේ බොරු කියන්නයි, හොරකම් කරන්නයි, වංචා කරන්නයි. ඒ කට්ටිය මේකේ ඉන්නවනම් ඉන්න පුළුවන්. මොකද ඒක තමයි කනගාටුදායක තත්ත්වය. ඒ කියන්නේ අවංක කෙනෙකුට මේ රටේ අද තියෙන තත්ත්වයට මේ රාජ්‍ය සේවයේ ඇත්තටම තැනක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙන එක කනගාටුදායක තත්ත්වයක්. ඒක වෙනස් කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඒක දේශපාලන නායකත්වයෙන් තමයි ඒක වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ රටේ ජනාධිපති අගමැති අවංකව වැඩ කටයුතු කරනවා නම් මේ තත්ත්වය බොහෝ දුරට සමනය කරගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. හැබැයි මේ වගේ රටවල් දියුණු නොවෙන්න ප්‍රධානම හේතුව තමයි ඒක. ඔව්, අප එකිනෙකාව විවේචනය කරනවා නෙමෙයි. නමුත් අප දන්නවා දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයේ වසර 15කට වැඩි කාලයක් මෙහෙම ඉඳලා පක්ෂයෙන් ඉවත් වෙලා අලුත් පක්ෂයක් නිර්මාණය කිරීම තුළ ඔබතුමා දකින්නේ මොකද්ද? මම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා මම කවදක්වත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා කියලා, එම නැත්තම් පොදු පෙරමුණට යනවා කියලා මගේ අදහසක් තිබුණේ නැහැ.
නමුත් මං කල්පනා කරා අපි දේශපාලන ගමනක් අපි ආරම්භ කරන්න ඕනේ මේ රටේ. ඒ වගේම ජනතාවට අද තියෙන්නේ එක්කෝ UNP එක එක්කෝ ශ්‍රී ලංකා එකෙන් එක තමයි තියෙන එකම පක්ෂ දෙක. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් තුන්වෙනි බලවේගයක් හැටියට තියෙනවා. නමුත් මම දකින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකලාපය කොමියුනිස්ට් ෆැසිස්ට්වාදී ඒ කටයුතු සම්බන්ධ ඒක නිසා ඒ පක්ෂයට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් ඔබට එතන ඒ පක්ෂයට යන්න බෑ. ඒක අපි දැන් අවුරුදු 20ක් 30ක් තුල අපි ඒක දැකලා තියෙනවා. ඉතින් මම කල්පනා කරා කවද හරි මේ රටේ ජනතාවට තව විකල්පයක් අවශ්‍ය වෙයි කියන එක. තව විකල්පයක් අවශ්‍ය වෙයි කියන එක. ඒ නිසා තමයි අපි මේ පක්ෂය ආරම්භ කරේ. ආරම්භ කරා ඒක ආරම්භ කරගෙන අපි මට පක්ෂයේ ලියාපදිංචි ලැබුණේ පසුගිය ප්‍රාදේශ සභා මැතිවරණයට මාසයකට දෙකකට විතර කලින්. ඉතින් ඒ අපි කඩිමුඩියේ තමයි ඒ ප්‍රාදේශ සභා මැතිවරණයට අපි එකතු වුණේ. එතකොට එහෙම එකතු වෙනකොට හුඟක් කට්ටි හිතුවේ අපි ස්වාධීන කණ්ඩායමක් කියලා. වැඩි ගණන් ගත්තේ නැහැ. නමුත් අපිට පුළුවන්කම තිබුණා. අපි ප්‍රාදේශ සභා නගර සභා 66කට අපි කණ්ඩායම් ඉදිරිපත් කරා. ඒකෙන් අපිට මන්ත්‍රීවරු ඍජුවම 21ක් ඇවිල්ලා තියෙනවා. අනිත් තැන්වල අපි සහයෝග දීපු ස්වාධීන කණ්ඩායම්වල උදවිය ඉන්නවා. ඒගොල්ලොන්ගේ නමයක් ඉන්නවා. අපිට 30ක් විතර ඉන්නවා. මේ වෙනකොට අපිත් එක්ක නොයෙකුත් ස්වාධීන කණ්ඩායම් නොයෙකුත් කුඩා පක්ෂ අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඊළඟ එන ඡන්දයකට වැඩ කරන්න. ඉතින් මම හිතන්නේ තව අනාගතයේදී අපි මේ ගිවිසුම් ඇති කරගෙන ස්වාධීන කණ්ඩායම් සහ අනිකුත් පක්ෂත් එක්ක එකතු වෙලා තව අපේ නියෝජිත සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් වෙයි කියන එක මම විශ්වාස කරනවා. ඔව්, දැන් ඔබ මේ අලුතෙන් නිර්මාණය කර පක්ෂයත් එක්ක බැලුවහම දැන් මේ පළාත් පාලන ආයතනවල ඔබගේ බලය හිමි වුණා, විශේෂ මන්ත්‍රීවරු හිමි වුණා. දැන් මේ පළාත් පාලන ආයතනවල කටයුතු කරගෙන යාමේදී ඔබේ මන්ත්‍රීවරුන් කොහොමද මේ පවතින තත්වයට අනුගත වෙන්නේ? කොහොම කාටද සහය දෙන්නේ? නැ අපි හැම අවස්ථාවකදීම ඒ කියන්නේ හොඳ දේ කරන්න. දැන් අපි කියන්නේ පළාත් පාලන ආයතනයක මේ වගකීම වරද්දගෙන නේ මේගොල්ලෝ තියෙන්නේ මේ සිළු දෙනාම. පළාත් පාලන ආයතනයේ සභාපතිතුමා එහෙම නැත්නම් නගරාධිපතිතුමා හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ට මේ ලොකු මෙගා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් කියලා. එහෙම බලයක් ඒ කියන්නේ එහෙම කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළාත් පාලන ආයතනයකින් බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දේ තමයි නගරය පිරිසිදු තබා ගැනීම. ඒ වගේම මේ කුණු කසල ටික අයින් කරලා දාලා ඒ කුණු කසල ටික බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් ඇති කිරීම. ඒ වගේම දැන් අද තියෙනවා මේ ඩෙංගු ප්‍රශ්නය. එතකොට ඩෙංගු නිසා විශාල ප්‍රමාණයක් යුද්ධෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අද ඩෙංගු වලින් මිය යනවා. එතකොට මේකට ප්‍රධාන හේතුව තමයි මේ පළාත් පාලන ආයතනවල අක්‍රීයභාවය. මේ පළාත් පාලන ආයතන වලින් කතා කරොතින් එහෙම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ට්‍රැක්ටර් නැහැ කියනවා, මිනිස්සු නැහැ කියනවා. ඉතින් මේවා ඔක්කොම අර නටන්න බැරි මිනිහට පොළොවැදයි කියනවා වගේ වැඩක්. මේගොල්ලෝ මේ ඔක්කොම කියන්නේ මේ නිදහසට කාරණා විතරයි කියන්නේ. ඉතින් ඒව පිළිගන්න බෑ. ඉතින් අපි හැම අවස්ථාවකදීම අපේ පක්ෂයේ අපේ මන්ත්‍රීවරු අපි ඉදිරිපත් කරපු කණ්ඩායම් වලට අපි කිව්වේ මෙන්න මේ කරුණු මත. ඒ කියන්නේ ප්‍රාදේශ සභාවකට නගර සභාවකට පළවෙනි එකම කුණුව බැහැර කිරීම, දෙවෙනි එක පිරිසිදුව තබා ගැනීම, තුන්වෙනියට ගියාම කෙනෙකු ප්‍රාදේශ සභාවකට නගර සභාවකට ගියාම කී සැරයක් රස්තිය අදු කරනවද, ප්ලෑන් එකක් පාස් කරන්න ගියාම, ගහක් කපා ගන්න ගියාම, සාමාන්‍ය ගමේ කෙනෙකුට එදිනදා රස්සාවක් කරන කෙනෙකුට තුන් හතර සැරයක් ප්‍රාදේශ සභාවකට නගර සභාවකට ගිහිල්ලා ගහක් කැපීම සම්බන්ධයෙන් කටයුතු කරන්න කරනවා නම් ඒ පුද්ගලයාට කොච්චර මුදලක් අහිමි වෙනවද ඒ රස්සාව නොකරන එකෙන්. ඉතින් මේ වගේ අපි කිව්වේ මේ වගේ දේවල් අපි සක්‍රීයව මේවා ඉක්මන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට ඒවා කරන්න අපිට උදව් කරන්නයි කියලා කියපු කණ්ඩායම් වලට අපි උදව් කරලා තියෙනවා. ඒ වගේම ඒ සමරක් තැන්වල ඒ වැඩ කෙරෙනවා, සමරක් තැන්වල වැඩ කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ ඔක්කොම බලපවත්වන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගේ හරි නගරාධිපතිතුමාගේ අතේ. ඉතින් ඒ කට්ටිය ඇත්තටම පත්වෙච්ච උදවිය ඒ කියන්නේ
මේ වැඩේ කරන්න ඒගොලොන් සක්‍රිය වෙලා නැහැ. මේ වැඩේ කරන්න ඒගොලොන් ලෑස්ති නැහැ. මේ හැම කෙනාම එන්නේ මේ තනතුරු බාරගන්නේ තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති සහ වැඩකටයුතු කරන්න මිසක්ක නගර දියුණු කරන්නවත් පළාත් දියුණු කරන්නවත් රට දියුණු කරන්නවත් නෙමෙයි කියන එක තමයි අපේ විශ්වාසය. ඔව්, අපේ මාතෘකාවට පිවිසුනොත් දැන් අද දවසේදී ඔබ නීතිඥවරයෙක් විදිහට මේ දිනවල ජනමාධ්‍ය තුළ ඔබේ කතා අපට නිතර අහන්නට දකින්නට ලැබෙනවා. දැන් මේ ජනාධිපතිතුමා පසුගියදා ගත්ත මේ තීරණය, අප දන්නවා මේ අගමැතිවරයා පත් කිරීම පිළිබඳව විවිධ අදහස් පළ වෙනවා. අප දැනගන්නට කැමති මෙහි පවතින නීතිමය තත්ත්වය සහ ඇත්තට මේ පවතින වාතාවරණය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද? දැන් පළවෙනියෙන්ම කියන්න ඕනේ, ජනාධිපතිතුමා අගමැතිතුමාව අයින් කරන්න, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මහත්මයාව අයින් කරන්න ගත්ත තීන්දුව සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. එතකොට එහෙම නීත්‍යානුකූල නොවන තීන්දුවක් නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තිබුණා ඒ තීන්දුව උසාවියට ගෙනියලා අභියෝගයට ලක් කරන්න. එතකොට සති තුනක් වෙනකන් ඒ තීන්දුව කිසිසේත්ම අභියෝගයට ලක් කරේ නැහැ. එතකොට පැහැදිලිවම ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව යනුව බලය තියෙනවා අගමැති අයින් කරන්න. මොකද ඒ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවක් තිබුණේ, පක්ෂ දෙකක් එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවලා තිබුණේ. ඒ නිසා ඒ එක පක්ෂයක් අයින් වුණාට පස්සේ ඒ ආණ්ඩුවේ සංයුතිය වෙනස් වෙනවා. ඒ සංයුතිය වෙනස් වෙනකොට අලුත් අගමැතිවරයෙක් අලුත් පක්ෂයක් පත් කරන්න ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ මතය අනුව කාටද වැඩි බලයක් තියෙන්නේ, ඒ පුද්ගලයාව පත් කරන්න ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඒ බලය ජනාධිපතිතුමා පාවිච්චි කරා. ඒ පාවිච්චි කරපු බලය වැරදි කියන පුද්ගලයෝ ඒගොල්ලොන් ඒක අභියෝගයට ලක් කරේ නැහැ. ඒ වැරදි කියපු පුද්ගලයෝ දිගින් දිගටම මොකද්ද කරේ, විදේශ තානාපතිවරු ගෙනල්ලා විදේශ රාජ්‍යයන් වලට කතා කරලා කිව්වා මේක රටේ විශාල ආන්දෝලනයකට ලක් වෙන දෙයක්, මේ රට විලේවිලක් වෙනවා, මේ රටේ නොසන්සුන්තාවයක් ඇති වෙනවා, මේ රටේ ලොකු ප්‍රශ්න ඇති වෙනවායි කියලා ලොකු බිල්ලෙක් මැව්වා. බිල්ලෙක් මවලා මොකද්ද කරේ, ඒකින් උත් පෙන්නන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ රටට තියෙන ආදරය ගැන එතුමගේ හැඟීම තමයි ඒකෙන් පෙන්නන්නේ. එතකොට එයාගේ තනතුරු ආරක්ෂා කරන්න ලෝකෙටම බිල්ලෙක් මවලා මේ රටට මේ ආයෝජනයෙන් ගේන්න එපා කියන එක, මේ රට විදේශයේ ජාතිකව වෙන්න එපා කියන එක මුළු ලෝකෙටම මවලා තියෙනවා. අද ඒක තමයි අද යන්නේ. එතකොට එතුමා මේ රටේ ජනතාවට කතා කරේ නැහැ. එතුමා කතා කරේ විදේශයට. ඒ විදේශයට කතා කළා තමයි මේ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්න එතුමා කටයුතු කළා තියෙනවා. එතකොට අද වෙනකොට මේ රට ලේවිලක් නැහැ. අද වෙනකොට මේ රටේ කිසිම නොසන්සුන්තාවයක් නැහැ. අද වෙනකොට මේ රටේ එහෙම ප්‍රශ්නයක් මම නම් දකින තරමට නැහැ. ඔබතුමිය තියෙනවා නම් මට කියන්න. මම නම් දකින්නේ නැහැ. ඒ කියන්නේ අද තාමත්ම සංසුන් රටක්, හොඳින්ම වැඩ කටයුතු කරගෙන යන රටක් හැටියට තමයි මම දකින්නේ. එතකොට ඒකත් එක්කම මම හිතන්නේ ඔබතුමිය මේ ප්‍රශ්නෙට අමතරව මට උත්තරයක් දෙන්න පුළුවන් නම්. හැබැයි අද බලන්න, එතකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ අභියෝගය ලක් කරමින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එතකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම පෙලක් උදවිය උසාවියට ගිහිල්ලා ඒ නියෝග අභියෝගයට ලක් කරලා ඒ ගැසට් එක අත්විටවල තියෙනවා. දැන් බලන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ අරවා මේවා කිය කිය කතා කරාට, හරි ජනාධිපතිතුමාගේ තීන්දුව අභියෝගයට ලක් කරලා ඒ තීන්දුව අත්විටවන්න අද අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව ලැබිලා තියෙනවා, ස්වාධීන වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ ලක්ෂණයක් ප්‍රජාතන්ත්‍රවාදේ. ඊට පස්සේ ඒ සිද්ධිය වුණාට පස්සේ ගැසට් එක අභියෝගයට ලක් කරපු ගමන්ම කරු ජයසූරිය කතානායකතුමා මොකද්ද කරේ, පාර්ලිමේන්තුව ක්ෂණිකව කැඳෙව්වා. ඉතින් හරි, එතුමාගේ ඒ වැඩේ හරි. ක්ෂණිකව කැඳවලා එතුමා මොකද්ද කරන්න හැදුවේ? එතුමා ක්ෂණිකව පාර්ලිමේන්තුව කැඳවලා කරන්න හැදුවේ එතුමා අගමැතිපත් කරන්න හැදුවා. දැන් ඔතන තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. පාර්ලිමේන්තුව අත්විටවපු අවස්ථාවක නැවත පාර්ලිමේන්තුව කැඳවුවට පස්සේ කාරක සභා ටික පත් කරලා ඒ ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. ඒ ක්‍රියාපටිපාටි අනුගමනය කරලා ඕනම කෙනෙකුට විරුද්ධ විශ්වාස භංගයක් පනතක් ඕන දෙයක් ගේන්න පුළුවන්. නමුත් ඒව ගේන්න ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. කරු ජයසූරිය මහත්තයා මොකද්ද කරේ,
ඒ කිසිම ක්‍රියාපටිපාටයක් අනුගමනය නොකර එතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කීම මත මොකද්ද කරේ? ගිහිල්ලා 113 එතන පෙන්වන්න හැදුව පාර්ලිමේන්තුව කැඳවපු ගමන්ම. එතකොට එතනදී පේනුණා සම්පූර්ණම කාලගෝට්ටියක් එතන ඇති වුණා. මොකද හේතුව කරුණ ජයසූරිය මහත්මයා තමයි ඒ තත්ත්වයට 100%ක් වග කියන්න ඕනේ එතුමගේ අත්නෝමතික සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩ කටයුතු නිසා තමයි එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒ විදිහට හැසිරුනේ. මම දන්නවා මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බනිනවා. ඒ මන්ත්‍රීවරුන්ගේ තියෙන සමාජ වටිනාකම හුඟක් අඩු වෙලා තියෙනවා. නමුත් මේකේ යථාර්ථය මම පැහැදිලි කරන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුවේ කටයුතු උසාවියකවත් අභියෝගයට ලක් කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුවට ලැබෙන බලතල තමයි අපි උසාවියට ලබා දෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ යම්කිසි වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අභියෝගයට ලක් කරන්න බෑ. කථානායකතුමා හැමතිස්සෙම පත් කරන්නේ ඉතාමත්ම ස්වාධීන කෙනෙක්. ස්වාධීන කෙනෙක්. දැන් බලන්න චමල් රාජපක්ෂ මහත්මයා කථානායක හැටියට හිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වත්මන් අගමැතිතුමාගේ සහෝදරයා. එතුමා කථානායක හැටියට ඉන්නකොට කොච්චර සාධාරණව කටයුතු කරාද කියලා බලන්න. කොච්චර සාධාරණව කටයුතු කරාද කියලා බලන්න. එතකොට හරියට කථානායකවරයෙක් විනිශ්චකාරවරයෙක් වගේ තමයි කටයුතු කරන්න ඕනේ. මේ කථානායකතුමා එහෙම විනිශ්චකාරවරයෙක් හැටියට නෙමෙයි සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී වෙලා ඒ කොළපාට ගහගෙන ඒ වගේ කොන්තරක් කරන තත්ත්වයේ කථානායක බවට පත් වුණා. මේක ඉතාමත්ම කැතයි. මේක ශෝචනීය තත්වයක්. මේක පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ වගේ ශෝචනීය කථානායකවරයෙක් පත් වෙලා නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එතකොට බලන්න දෙසරයක් කථානායකතුමා බලහත්කාරයෙන් කථානායකතුමාව මං හිතන්නේ නොමගහැරලා තියෙනවා. ඒ නොමගහැරලා කථානායකතුමා දෙසරයක් බලහත්කාරයෙන් ඇවිල්ලා මොකද්ද කරන්න හදුවේ? අගමැතිපත් කරන ව්‍යාපෘතිය එතුමා හිටියා. එතකොට ඒක කොහොම හරි කළා ඒක අසාර්ථක වුණා. එතනදී ජනතාව දකින්න අකමැතිම චිත්‍ර සහ දේවල් අපි දැක්කා. නමුත් එතනදී වුණේ මොකද්ද? කථානායකතුමාට ඒ විදිහට කටකතු කරගෙන යන්න ඉඩ දුන්නා නම් එහෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාරට බල්ලට යන තත්වයකට පත් වෙනවා. ඒ නිසා මන්ත්‍රීවරු හැටියට ඒ වගේ ක්‍රියාකලාපයක් ගත්තා. මේක ලංකාවේ විතරක් නෙමෙයි මේක වෙලා තියෙන්නේ. මේක ඉන්දියාවේ හැම අවුරුද්දෙම වෙනවා. මේක ජපානයේ වෙනවා. මේක එංගලන්තේ වෙනවා. මේ වගේ සමහරක් වෙලාවට PM අරගෙන ඇවිල්ලා නැතුව ඇති. නමුත් බෝතල් වලින් ගහන එක, පොත් වලින් ගහන එක, මේ කෑකෝ ගහගෙන එක, ඒ වගේ හැසිරෙන ආකාර මම නම් දැකලා තියෙනවා. ඔව් අපි දැකලා තියෙනවා. මම දැන් දැකලා තියෙනවා. හැබැයි පී අරගෙන ආපු පළවෙනි අවස්ථාව තමයි මේ පාර්ලිමේන්තුව ඇතුළට. ඒ කියන්නේ එතන තියෙන පොතකින්, එතන තියෙන බෝතල් මේ වතුර බෝතලයකින් ගහන එක අපි දැකලා තියෙනවා. නමුත් පී අරගෙන ඇවිල්ලා එතන මේ චණ්ඩිකම් කරන එක අපි දැකලා නැහැ. ඉතින් ඒක නිසා මේ සියලුම කටයුතු වලට පැහැදිලිවම කවුරුත් නෙමෙයි කරු ජයසූරිය වග කියන්න ඕනේ කියන එක මම තරයේ ප්‍රකාශ කර සිටිනවා. ඔව් ඒ වගේම අප දන්නවා පසුගියදා දැන් විශේෂයෙන්ම කාරක සභාවලට සභාපතිවරුන් පත් කිරීම සහ ඒ සමාජිකයන් පත් කිරීමේදීත් මෙවැනිම වූ තත්ත්වයක් ඇති වුණා. ඔව් දැන් මේකයි. දැන් එතනදී දැන් බලන්න කරු ජයසූරිය මහත්මයාගේ මේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තු ඉතිහාසයේ සම්පූර්ණයම කැළලට ලක් කරා මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය දවස් දෙකක්. ඊට පස්සේ මොන හරි හේතුවක් නිසා මගේ ප්‍රශ්න ඇවුවොත් මම ඒ හේතුව කියන්න. නමුත් හේතුවක් නිසා එතුමා ඊට පස්සේ එකපාරටම සාමාන්‍ය තත්ත්වයකට ඇවිල්ලා ගිහලා ඊට පස්සේ දැන් අපි ක්‍රියාපටිපාටි අනුගමනය කරගෙන යමු කියලා. එතකොට දැන් බලන්න ඒකට විශේෂ හේතුවක් තිබුණා කියන්නේ. හරි. එතකොට ඒ හේතුව දැන් ඒ තත්ත්වෙන් එතුමා මිදිලා එකපාරටම එතුමා කිව්වා නෑ අපි දැන් මේ අපි හරි ක්‍රියාපටි. එතකොට ඒ හරි ක්‍රියාපටි පාටේ අනුගමනය කරනකොට ප්‍රශ්නයක් වුණාද? නෑනේ. ඔව් එදා දවසේ ප්‍රශ්නයක්. එදා දවසේ කිසිම ප්‍රශ්නයක් නෑ. රටේ ජනතාව තුඟක්ම කලකිරීමෙන් හිටියේ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා TV එක දිහා බලාගෙන හිටියා මේ පාර්ලිමේන්තුවේ මේ ඓච්ඡරයක් චිත්‍රපටියක් වගේ මේ සීන්ස් පේන්න තියෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. හේතුව මොකද්ද? එතකොට කථානායකතුමා තීරණයක් ගත්තා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. එතකොට ඉතනින් පස්සේ කවුද පත් වෙන්නේ? කවුද කමිටි වලට පත් වෙන්නේ? ඒක අදාළතාවයක් නෑ අපිට. ඒ කියන්නේ ඒකේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කට්ටිය අඩුවෙන්ද වැඩියෙන්ද එයාට වාසි වෙන විදිහට අවාසි වෙන ඒක අපිට අදාළතාවයක් නෑ. ඒක පාර්ලිමේන්තුවේ වැඩක්. හැබැයි බලන්න
එදායින් පස්සේ මුප් කියලා සද්දයක් නැහැ ඒ ක්‍රියාපටි පාටිය හරියට අනුගමනය කරන නිසා. එතකොට කරුජාසූරිය මහත්තයා වරද්දක් නෙමෙයිද කරලා තියෙන්නේ? එතකොට කරුජාසූරිය මහත්මයා නෙමෙයිද මේ தത്വෙට වග කියන්න ඕනේ? කරුජාසූරිය මහත්මයා නෙමෙයිද ඔය පාර්ලිමේන්තුවේ කැට හැසිරීමට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ? කරුජාසූරිය මහත්මයා කියන එක පැහැදිලිව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට හරි ක්‍රියාකලාපය මම කියන්නේ මේකයි. හරි ක්‍රියාකලාපය අනුගමනය කරලා මහින්ද රාජපක්ෂ නෙමෙයි සම්බන්ධන් මහත්තය හරි කමන්නේ අගමැති කරන්න අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න. මොකද කරුජාසූරිය මහත්මයා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔක්කොම කියන්නේ අපි තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මුරදේවතාවෝ හැටියට තමයි ලෝකෙට පෙන්නන්නේ. නමුත් කරන්න ක්‍රියාකලාපය වැඩේට බැස්සහම මහා ජරාම විදියටම තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් අන්න එතන තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකෙට පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ ඉතාමත්ම හොඳ ප්‍රජාතන්ත්‍රවාදය. කරු ජයසූරිය මහත්මයා සුදු රෙදි ඇඳගෙන මේ රෙද්ද බැනීම දාගෙන ඉන්න මුත්ත ප්‍රජාතන්ත්‍ර. නමුත් බලන්න ක්‍රියාකලාපයෙන් හැසිරෙන ආකාරය. ඒක ශෝචනීයයි. ශෝචනීය තත්වයක් මේගොල්ලොන්ගේ මේ දෙබිඩි පිළිවෙතක් මේගොල්ලෝ අනුගමනය කරන්නේ. ඉතින් අන්න එතන තමයි මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මම හැමතිස්සෙම කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම කීප දෙනෙක් ඇමතිවරු මන්ත්‍රීවරු හම්බුණා. මම කිව්වා ඔබතුමාලා නිශ්ශබ්ද වෙන්න එපා. මේ ප්‍රශ්නෙට වග කියන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි කරු ජයසූරිය. කරු ජයසූරිය මේකට වග කියන්න ඕනේ. කරු ජයසූරිය පිටේ දාන්න මොකද නැත්තම් ඔබතුමාලාට කවදාක්වත් ගමකට ගිහිල්ලා ඡන්ද ඉල්ලන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේක ජනතාව දැනුවත් කරන්න. මේ ගැන දැනුවත් කරන්න. ඉතින් අද වෙනකම් මට එහෙම ලොකුවට පේන්නේ නැහැ. මම යන තැනකට මට එන්නේ කියන තැන් වලට මම කියන්නේ මේ මගේ වැඩසටහන් වලට ගිහිල්ලා මම කියනවා. මම වැරදි කියනවා නම් ඕනම කෙනෙකුට කියන්න මම වැරදි කියලා. නමුත් මම හිතන හැටියට මම විශ්වාස කරන හැටියට කරු ජයසූරිය මහත්මයා තමයි මේ විශාල විනාශය කරන්න ප්‍රධාන වැඩකරු තමයි කරු ජයසූරිය මහත්මයා. ඔබතුමා සඳහන් කළා මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව. ඒ වගේම අප දන්නවා දැන් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ මේ පිළිබඳව සාකච්ඡා කරනවා කියන කාරණේ. අප දන්නවා විශේෂයෙන්ම ඔබ සඳහන් කළ විදිහටම දැන් මේ අපේ රටේ පවතින මේ තත්ත්වය ජාත්‍යන්තරකරණයට රැගෙන යන්නට ඔවුන් නිතරම උත්සාහ දරනවා. මේ නිසාම තමයි පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම විදේශීය මාධ්‍යවේදීන් අමතලා මේ රටේ පවතින තත්ත්වයේ පිළිබඳව මේ ආකාරයට එතුමා විග්‍රහයක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අප දන්නවා මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළා ඇයි එතුමා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ කියන කාරණය. මේ රටේ මහ ජනතාව මම ජනාධිපති විදියට පත්කලේ පොදු අපේක්ෂකයා විදියට නම් කරලා මේ රටේ ඉතාම පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කරන්න යහපාලනේ ගුඩ් ගවර්නන්ස් දූෂණයට විරුද්ධව බලය අයිතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධව හොරකම් වලට විරුද්ධව අල්ලස දූෂණයට විරුද්ධව සාධාරණ සමාජයක් සඳහා. නමුත් ඔබට මතක ඇති ජනාධිපතිලා මම ඔහු අකමැති වෙලා මාස 3යි මහ බැංකුවේ පළවෙනි මංකොල්ලේ සිද්ධ වුණා. ඒක ඉතා බරපතලයි. මාස 3කට ඉඳලා පස්සේ නැවත මහ බැංකුව මංකොල්ල ගෑවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුල 2015 සිට 2018 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා කාලය තුල ආණ්ඩුවේ සිදු වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පම්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා වෙනකොට සෙන්ට්‍රල් බැංක් ප්‍රශ්න වඩා ලොකු දේවල් හෙළිවේවි. ඒ නිසා දූෂණය වංචාව හොරකම රාජ්‍ය බලය අයිති විදියට පාවිච්චි කිරීම මේවා අසීමිත වුණා ඉහවහා ගියා. මෙහෙම පසුබිමක් ගොඩනගෙනකොට තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මට යන්න පුළුවන්ද ඉස්සරහට? තවදුරටත් මේ වගේ ආණ්ඩුවක් එක්ක එකට වාඩිලා ඉන්න පුළුවන්ද? දූෂණය වංචාව ඉහවහා ගිහිල්ලා කරන්න දෙන වැරදි වැඩ කරනවා, නීති විරෝධී වැඩ කරනවා, බරපතල ඉඩම් ගනුදෙනුවා, අයථා ගනුදෙනු සිද්ධ වෙනවා, ටෙන්ඩර් වංචා සිද්ධ වෙනවා, ඝාතන කුමන්ත්‍රණයක් එනවා, ඒකට බලපෑම් කරනවා. ලෝකයේ මොන රාජ්‍ය නායකයාද මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා කරට අත දාගෙන කුමන්ත්‍රණකාරයොත් එක්ක දූෂිතයොත් එක්ක ආණ්ඩු කරලා තියෙන්නේ? එහෙමනම් ඒ වගේම දූෂිතයෙක් වෙන්න ඕනේ. මගේ දේශපාලන ප්‍රතිපත්තිය තුළ දැන් අවුරුදු 52ක් මගේ පූර්ණ කාලීන දේශපාලනයේ මම වැඩි ලෙස දූෂණයට විරුද්ධ කෙනෙක්. රාජ්‍ය දේපල වංචාවලට බරපතල ලෙස ඒවට විරුද්ධ කෙනෙක් මම. මම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන දේශපාලකෙක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව හැම විටම වැඩ කරලා තියෙන කෙනෙක්. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පාර්ලිමේන්තුව වාරාවසන් කිරීම
කැබිනට් මණ්ඩලයේ විසුරුවා හැරීම මේවා මන් සියල්ලම කළා තියෙන්නේ නීත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව එකක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කිසිම දෙයක් කළා නැහැ. උසාවියට ගිහිල්ලා ශේෂාධිකරණයට ගිහින් අභියෝග කළා තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරවීමේ බලතල මට තියෙනවද කියන ප්‍රශ්නේ විතරයි. හිටපු අගමැති යස් කිරීම, අලුත් අගමැති පත් කිරීම, හිටපු කැබිනට් මණ්ඩලයේ අහෝසි කිරීම, පාර්ලිමේන්තුව වාරාවසානයේ ප්‍රෝවර්ක් කිරීම, ඒ එකකටවත් අභියෝග කළා ශේෂාධිකරණ ගිහිල්ලා නැහැ කවුරුත්. අභියෝග කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරවීම ගැන මොකද්ද කියන්නේ කියලා. ඒත් ශේෂාධිකරණයේ එක පාට පිළි අරගෙන නඩුවක් විදියට අහන්න පටන් ගන්න තියෙනවා. අනිත් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම කඩලාද නැද්ද කියලා ව්‍යවස්ථාව විශ්ලේෂණයක් කරන්න පුළුවන්, ව්‍යවස්ථාව පිළිබඳව විග්‍රහයක් කරන්න පුළුවන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ ව්‍යවස්ථා විග්‍රහයක් කරන්න. ඒක නිසා මේ තත්ත්වයන් තුළ මම සතුරු වෙනවා මේ වන විට. අද වෙන විට පාර්ලිමේන්තුව බොහොම සංසුන් වෙලා තිබෙනවා, බොහොම සීලාචාර වෙලා තිබෙනවා. මේ දක්වාම මට පිළිගත හැකි විදිහට බහුතරයේ විශ්වාසභංග යෝජනාවට පෙන්වුවේ නැහැ කියන එක. දැන් තීරින්කාරක සභාව ගැනනේ, තීරින්කාරක සභාවේ ඡන්දයක් තිබුණේ. මම බොහොම පැහැදිලිව ඒගොල්ලන්ට කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මං ගාවට ගේන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහ තමයි අගමැති විදිහට පත් කරන්නේ මගේ ජීවිතේට. ඔව්, ජනාධිපතිතුමා මේ කළ ප්‍රකාශයේ අප දන්නවා ජාත්‍යන්තරයට වගේම අපේ රට තුලත් සාමාන්‍ය ජනතාවට මේ කොයි ආකාරයටද මේ පැහැදිලි කිරීම සිද්ධ කරේ කියන කාරණය පිළිබඳව අප ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අපි ඇත්තටම අපේ රටේ ප්‍රශ්න අපට විසඳ ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම අපේ රටේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. මම මේ ජනාධිපතිතුමා කියන කතාවට ඒ කියන්නේ එකඟයි, කියන්නේ සම අදහසක් අපි දරන්නේ. නමුත් මම ජනාධිපතිතුමාට දොස් කියනවා. මොකද ජනාධිපතිතුමා මේ 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 මෙහෙම අක්‍රමිකතා වෙද්දී මේක බලා හිටපු එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මොකද අපිත් මේ ආණ්ඩුව ගේන මේ ජනාධිපතිතුමා ගේන අපිත් කැපවීම කරා. ඔව්, ඔබතුමත් යහපාලන ආණ්ඩුව ගේන අපි කැපවීම කරා. එතකොට අපි කැපවීම කරලා අපි යහපාලනේ මේ රටේ ස්ථාපිත කරන්න ඕනේ කියන මතය තමයි අපි හිටියේ. ඔව්, මට මතකයි ඔබතුමා දැන් මීට වසර එකමාරකට කලින් තමයි කිව්වේ මෙහෙම මේ අලුත් විදිහේ වැඩපිළිවෙලකට යන්න අවශ්‍යයි කියලා. මම අනිවාර්යයෙන්ම ඇත්ත වශයෙන්ම කියන්න කරුණාරත් මහත්මිය මම ඔබතුමීට කියන්න ඕනේ මේ ප්‍රශ්නේදී කියන්නේ ජනාධිපතිතුමා පිටින් විට මම හම්බ වෙනවා. ඒ වගේම එතුමා මේ ආණ්ඩුව ආවට පස්සේ මේ මම රජ ආයතන දෙයකට පත් කරා. එතකොට ඒ වගේ අවස්ථාවලදී මම හම්බ වෙනවා. හම්බුණාම ඉතින් මම හැමතිස්සෙම කියපු දෙයක් තමයි ඔබතුමාට කවදක්වත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක වැඩ කරන්න බෑ කියන එක. හැබැයි ඒ කියනකොට ජනාධිපතිතුමා මුලින් ඔයා ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ මම නිකන් මේ තරහකට කියන කතාවක් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක. හැබැයි පස්සේ වෙනකොට ජනාධිපතිතුමාට මේක යම් විදියට තේරුණා මේ මම කියපු දෙයි මොකක් හරි ඇත්තක් තියෙනවා කියන එක. එක දවසක් මට එන්නේ කිව්ව ජනාධිපතිතුමාගේ නිල නිවසට ඇවිල්ලා මට ජනාධිපතිතුමා කතා කරලා කිව්වා මෛත්‍රී මේ හරි වැඩක් නෙමෙයි වෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට රට ගැන ආදරයක් නැහැ, ජාතිය ගැන ආදරයක් නැහැ, මිනිස්සු ගැන ආදරයක් නැහැ, ජනතාව ගැන ආදරයක් නැහැ, ආගම ගැන ආදරයක් නැහැ. මන් දන්නේ නැහැ මොකකටද මේ මිනිස්සු ආදරේ කියන එක. ඔන්න ඔය කතාව මට ජනාධිපතිතුමා කිව්වා. ඉතින් මං කිව්වා ජනාධිපතිතුමා ඒක අපි දන්නවා. එතකොට මං මේක අවුරුදු එකමාරකට විතර කලින් ඒක මම දන්නවා. අපි දන්නවා ජනාධිපතිතුමා මේක මෙමෙයාගේ හැටි. ඉතින් වැඩ කරලාම තමයි මේක තේරුම් ගන්න ඕනේ කියන එක. කෙනෙකුගේ පුද්ගලිකුත් එක ඉඳලම තමයි මේක තේරුම් ගන්න ඕනේ කියන එක. ඒ වෙනකොට මට තේරුණා මේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම පළුදු වෙලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඉතින් අපි කතා කරලා එළියට ආවා. දැනගත්තා මෙහෙම ප්‍රශ්න තියෙනවා කියන එක. නමුත් මේකයි ජනාධිපතිතුමා බැලුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මං කියනවා එතුමා තමයි ආරක්ෂා කරේ කියන එක. ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න හේතුව උනේ එතුමා පත් උනේ UNP ඡන්දවලින්නේ. ඒ කියන්නේ බෞතරයක් අද මං දැක්ක සමහරක් UNP മന്ത്രിවරු කියනවා අපි තමයි මේ මිනිහව පත් කරේ වෙන නරක වචන පාවිච්චි කරලා කියනවා මේ පත් කරේ අරවා මේවා කියලා කියනවා. එතකොට එහෙම කියලා තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ බහුතරයක් මං කියන්නේ 165ම 135 40ක් විතර UNP එකේ වෝට් එක ආවා මෙතුමට. එතකොට ජනාධිපතිතුමාට තිබුණ යම්කිසි ඒ කියන්නේ මම UNP ඡන්දවලින් ආපු කෙනෙක් මට පුළුවන් ද මේ මිනිහට විරුද්ධව මෙහෙම ගන්න ඕනේ තීරණයක් ගන්න ඕනේ කියන එක ඒ කෘතගුණ
සලක සලක තමයි මෙතුමා හිටියේ. මට මං හිතන්නේ ඒකයි. මට කියන්නේ ඒ ප්‍රශ්නේ දිගින් දිගටම එතුමාගේ ඔළුවේ වැඩ කරා. ඒ ප්‍රශ්නේ දිගින් දිගටම ඔළුවේ වැඩ කරා. ඊට පස්සේ දැන් මේක කරගෙන යන්නම බැරි තත්ත්වයක් ආවනේ. එතකොට පළාත් පාලන ඡන්දය ඉවරුණාට පස්සේ, පෙරදුනාට පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමාට කිව්වා ඔය අස්වෙන්නේ කියලා. ඒක කරෙත් නැහැ. මොකද ඒක ජනාධිපතිතුමා කිව්වේ පළාත් පාලන ඡන්දවලදී පොහට්ටුව මං හිතන්නේ ආයතන 240ක විතර බලය ගත්තා. එතකොට ඒ தത്വේ මත එක්සත් ජාතික පක්ෂය කල්පනා කරේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා කල්පනා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා UNP එකට කිසිම බල ප්‍රශ්නයක් නැතුව බලයට එන්න පුළුවන් මේ කියලා. ඒක සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාවක ප්‍රතික්ෂේප කරා. ඒක විතරක් ප්‍රතික්ෂේප නෑ, ආර්ථික පිළිවෙල, වැඩ පිළිවෙල ඔක්කොම ප්‍රතික්ෂේප කරා. එතකොට ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා කිව්වා මට අයින් වෙන්න කියලා. අයින් වුණේ නැහැ. ඊට පස්සේ ජනාධිපතිතුමා දැන් මේ ප්‍රශ්නේ කොහොමරි කරලා මේ UNP ඡන්දදායකයාගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා මොකද්ද කරේ? කරුජාසූරිය මහත්තයාට කිව්වා, පුන පුනා කිව්වා කරුජාසූරිය මහත්මයා ඇවිල්ලා මේක බාර ගන්න කියලා. නමුත් කරුජාසූරිය මහත්මයාත් මේක ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මොකද්ද කරේ? සජිත් ප්‍රේමදාස මහත්මයාටත් මේක එන්න ඇවිල්ලා මේක බාර ගන්න, මේක ඇවිල්ලා කරන්න. මම පෞද්ගලිකව දන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාට කිව්වා වාට මිනිස්සු අඩු නම් මගේ මිනිස්සුත් අපි දෙන්නම් කියලා. එහෙමත් කිව්වා. ඇවිල්ලා මේක බාර අරගෙන මේක කරන්න කියලා. ඉතින් එහෙම මාස 6ක්ම ජනාධිපතිතුමා අර UNP ඡන්දදායකයා ඡන්දේ දීලා එතුමා පත් කරපු කුතගුණ සැලකීම සම්බන්ධයෙන් එතුමා UNP එක තුල නායකයෙක් හෙව්වා. මම දන්නවා රංජිත් මද්දුම් භණ්ඩාර මහත්මයාටත් කතා කරලා කිව්වා. ඇවිල්ලා මේක ඔයා හරි ඇවිල්ලා ගන්නයි කියලා. ඉතින් මේගොල්ලෝ ගත්තේ නැහැ. මං ආන්නේ අවුරුදු ගාණක් කරුජාසූරිය මහත්මයා පක්ෂේ කතානායක, පක්ෂේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. එතකොට එතුමාට මේක දුන්නේ නැහැ. මේක මෙතුමා ගත්තේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා නියෝජ්‍ය නායකයා. එතුමා මේක ගත්තේ නැහැ. එතකොට රංජිත් මද්දුම් බණ්ඩාර අවුරුදු මං හිතන්නේ 35ක්ද කොයිද දැන් පාර්ලිමේන්තුව එක දිගටම. එතකොට ජ්‍යෙෂ්ඨයෙක් ඉන්න ජ්‍යෙෂ්ඨයන්ගේ මං හිතන්නේ දෙවැනියට හරි තුන්වැනියට හරි එතුමා තමයි ඉන්නේ. එතකොට එතුමා මේක ගන්නෙ නැහැ. එතකොට මොකද්ද තියෙන විකල්පේ? එතකොට ජනාධිපතිතුමා, මම මේ ජනාධිපතිතුමාට මේ කඩේ යනවා නෙමෙයි. නමුත් එතුමා ඒ UNP එකේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්න දරන්න පුළුවන් උපරිම தত্ত্বය එතුමා අනුගමනය කරා. එතකොට එහෙම කරලා තමයි කරන්න දෙයක් නැතිකමට මුණා වුණත් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඒ වැඩ කටයුතු කරපු පක්ෂ ටික ගත්තහම ඒගොල්ලන්ට මේ රටේ 2018 පෙබරවාරි මාසේ ජනමතය තිබුණේ එතන. එතකොට ප්‍රජාතන්ත්‍රවාදීෙක් හැටියට දැන් ජනාධිපතිතුමා කතාවේ මම ප්‍රජාතන්ත්‍රවාදීෙක් හැටියට කටයුතු කළාද? එතකොට අලුත්ම ජනමතය ගත්තහම අලුත්ම ජනමතය තියෙන්නේ අහවලාට ඉතුමා කොච්චර අකමැති වුණත් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන එක එක කතා කිව්වා, අරවා මේවා කිව්වා. ඒ කොච්චර අකමැති වුණත් එතුමා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරවා කියන එක තමයි මට පේන්නේ. එතකොට එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාට කිව්වා මේ කරගෙන ඇවිල්ලා ඔබතුමා ඇවිල්ලා මේක ගන්නයි කියලා. එතකොට එහෙම මම දකින හැටියට ඇත්තටම මේකෙදි මම කියනවානේ මම මේ ජනාධිපතිතුමාට යම්කිසි ලෙන්ගතුකමක් තියෙනවා. මොකද මට හිතෙනවා මෙතුමා ඇත්ත වශයෙන්ම මේ රට දියුණු කරන්න ඕනේ කියන මට්ටමක ඉන්නවා. නමුත් තාම එතුමාට හරි කණ්ණායමක් හොයා ගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතුමා තීන්දුව తీරන ගන්නකොටත් ප්‍රමාද. ඒකත් කියන්න ඕනේ. නමුත් එතුමා එහෙම රටට හානි කර දෙයක් කරයි කියන එක ගැන මේ මං හිතන්නේ නැහැ. ඒක දැනුවත්ව කරන එකක් නෑ. මොකද මේ මෙතුමාගේ ක්‍රියාකලාපය ගත්තාම ජනාධිපතිතුමාගේ මේ කැබිනට් එකට රනිල් වික්‍රමසිංහලා ගෙනාපු ඔක්කොම මේ කැබිනට් පේපර් ඉන්දියාවට දෙන්න, චීනෙට දෙන්න, අරයට දෙන්න, මෙහෙට දෙන්න, සිංගප්පූරු ගිවිසුම් ඔක්කොම ටික එළියට දැම්මේ ජනාධිපතිතුමා. ඔව්, අවසානයේ ඒවට වග කියන්නේ ජනාධිපතිතුමා. ඒක කියන්නේ වෙන්නේ ජනාධිපතිතුමා. ඉතින් ඒක නිසා මට හිතෙනවා, මට තේරෙනවා රට ගැන යම්කිසි ආදරයක් තියෙනවා. නමුත් තාම මෙතුමා හරි කණ්ඩායමක් මේක ගන්න බැරි වෙලා. නමුත් තාමත් පරක්කු නැහැ.
දමත් ප්‍රමාද නැහැ. හරි කණ්ඩායමක් අරගෙන මේ වැඩේ හරියට කරගෙන ගියොතින් එහෙම මේ රට ඇත්තටම සුරපුරයක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. අනිත් එක මම නම් විශ්වාස කරනවා කරුණාරත් මහත්මිය, මේ රට හදන්න මාස 6යි අවශ්‍ය. මාස 6ක් ඇතුළත මේ රට හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ සියලුම ක්‍රමෝපායන් තියෙනවා, ඒ සියලුම පාසුකම් ටික තියෙනවා, ඒ අර යටිතල පාසුකම් ටික තියෙනවා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි බොත්තම් ටික හරියට වෙලාවට ඔබනවා නම් මේ රට තාමත්ම හොඳ තත්ත්වයකට ගෙනියන්න පුළුවන් කියන පරම විශ්වාසය මං ගාව තියෙනවා. ඔව්, දැන් ඔබතුමා කිව්ව විදිහට දැන් මේ කාරණාත් එක්ක බැලුවහම දැන් ජනාධිපතිතුමාට සැබෑ ඌමනාවක් තිබෙනවා අපේ රට සංවර්ධනය කරා ගෙනියන්නට. දැන් මේ වාතාවරණයත් එක්ක දැන් ඔබතුමා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ, අපේ රටේ මේ තියෙන දේශපාලන පක්ෂවල නායකයින්ට තියෙන වගකීම මොකද්ද? දැන් මෙහෙමයි, පක්ෂ නායකයින්ට තියෙන වගකීම, ඒ කියන්නේ දැන් මගේ මම අපි පොඩි පක්ෂයක්, හරි. එතකොට මම දකින හැටියට අපේ වගකීම ඒ පවතින ආණ්ඩුව, ඒ පවතින ආණ්ඩුව හරියට වැඩ කරගෙන යනවා නම් ඒ ආණ්ඩුවට අපි උදව් කරන්න ඕනේ. හරි, වැරදින දැන් මම මෙතන ඇවිල්ලා මම ජනාධිපතිතුමාට හොඳත් කිව්වා, මම ජනාධිපතිතුමාට නරකත් කිව්වා, මම අගමැතිතුමාට දොස් කිව්වා, මම අගමැතිතුමාට හොඳ කියන්න අවස්ථාවක් තියෙනවා මට. හරි, එතකොට අපිට තියෙන්නේ දැන් කවුරුහරි ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වොතින් හරි මේ වගකීම අරගෙන කරන්න. හරි, එතකොට අපි මේ කරන්නේ මේ ජනාධිපතිතුමාටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් නෙමෙයි. හරි, අපි කරන්නේ මේ රටට. දැන් කොටිම කියන්න, මට බාර දුන්න චම්පික ඇමතිතුමා ඉන්නකොට විදුලි බල මණ්ඩලයේ ඇමතිවරයා හැටියට ගල්ලංගුරු සංස්ථාවේ සභාපතිකම මට බාර දුන්නා. එතකොට ඒකෙදි අපිට හැකියාව ලැබුණා. මම බාරගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොලේ යන ගල්ලංගුරු මිලට වඩා ඩොලර් 15ක් අඩුවෙන් අපිට ගල්ලංගුරු ගන්න පුළුවන් වුණා. එතකොට ගල්ලංගුරු මෙට්‍රික් ටොන් මිලියන 2.2ක් හැම අවුරුද්දම ගන්නවා. එතකොට මේ මිලියන 2.2 වැඩි කිරීම, ඩොලර් 15 වැඩි කිරීම 170 තමයි අපි උපයාගත්ත ලාභේ ඒකෙන්. එතකොට ඒ වගේ අපිට ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව තිබුණා. එතකොට ඒකෙන් මොකද්ද කරේ අපි? අපි කරේ රටේ ජනතාවට ඒකේ යම්කිසි ප්‍රයෝජනයක් ලබා දෙන එක කරා අපි. එතකොට ඊට පස්සේ එතනින් මේ සීමලා පිටි ඇමතිතුමා ආවට පස්සේ එතන මට වැඩ කරගෙන යන්න බැරි. අර බටකොඩ කියලා පට්ටපල් හොරෙක් ඉන්නවා, මේ අමාත්‍යංශ ලේකම්. මම බය නැතුව කියනවා පට්ටපල් හොරෙක්. හරි, දැන් ඔන්න ජනාධිපතිතුමා දැන් අයිතිර පත් කරලා දෙනවා උතනට. ඔන්න උතන ඕවා තමයි අපිට මගේ විවේචන. ඉතින් ජනාධිපතිතුමාත් එතකොට ජනාධිපතිතුමා ඔය කියන කතාව ප්‍රජාතන්ත්‍රවන්තව ඒකට එතුමා උත්තර දෙන්න ඕනේ. එතුම උත්තර දෙන්න ඕනේ. බට්ටකොඩ වගේ පට්ටපල් හොරෙක්. මම මේ කියන්නේ මේකයි, සුප්‍රීම උසාවියෙන් කියනවා මේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරපු ආකාරය දැක්කම අධිකරණයේ හෘද සාක්ෂිය මවිතියට පත් කරනවා කියන්නේ. එතකොට ඊට වඩා මං හිතන්නේ රාජ්‍ය නිලධාරීන් ගැන සුප්‍රීම උසාවියෙන් එහෙම කතාවක් කියයි කියන එක. එතකොට ඒ තීන්දුවෙම තියෙනවා කැබිනට් එක නොමගෑවලා තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ රාජ්‍ය නිලධාරීන් තාම තියාගෙන ජනාධිපති ඔන්න ඔතන. එතකොට ජනාධිපතිතුමා තමයි පත් කිරීමේ බලධාරියා. එතකොට එතනදී ජනාධිපතිතුමා රටදී ඒ එතනදී අපිට ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මාව එතනින් සීමලා පිටිය මහත්මයයි බටකොඩ එකතු වෙලා අයින් කරා. මට ප්‍රශ්නයක් නැහැ. මම ගියේ සේවයක් කරන්න. මම එහෙම මේ ලාභ ප්‍රයෝජන තකා නෙමෙයි ගියේ. මම ඕන වෙලාවක තනතුරු තීච්ච තනතුරු බල්ලට ගියත් කමක් නැහැ කියලා රට වෙනුවෙන් අපි පිළිහිටලා තියෙනවා. මම නම් මන්ත්‍රීකම දැන් කවුද අවුරුදු ගාණක් මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා මන්ත්‍රීකම නිකන් දාලා යනවද? නැහනේ. කොහොම හරි කරලා ගිහලා අනේ නායකතුමනි අපි මෙහෙම ඔබතුමත් එක්ක ඉන්නම් කියන දේ කරන්නම් කියලා ඉන්නවා. එහෙම කරන්නේ මම මන්ත්‍රීකම අවුරුදු 15ක් එකමද මගේ පෞද්ගලික විශාල ආයෝජනයක් ජීවිතේ කාලේ ගත්තාම විශාල ආයෝජනයක් කළා UNP එක තුල. අනිත් එක මේ ගාලු දිස්ත්‍රික්කේ ගත්තාම මලගෙවල් මරගෙවල් අර ඔක්කොටම ගිහිල්ලා මේවා කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා එහෙම කරලා අපි ඒවා දාලා ආවා. ඊට පස්සේ ජනාධිපතිතුමා දන්නවා දැන් මම මේ කරපු දේ හරි කියන එක. සති දෙකක් තුනක් ගියේ නැහැ. මට කිව්වා මෙන්න අඬගව කාර්යාලයට. මම දන්නෙත් නැහැ මොකද කියලා. මම ගියාම ෆයිල් එකක් බාර දීලා කිව්වා මෙන්න මම ඔයාව පත් කරනවා මෙතනට. ඔයාට ඕන දෙයක් කරන්න. එහෙම කිව්වේ. වාට ඕන විදිහට වාට වැඩ කරන්න ඕන විදිහට වා වැඩ කරන්නයි කියලා කිව්වා. මම බැලුවාම ආව දපත් කළා තිබුණා කණිජ වැලි සංස්ථාවේ මේ නිසි බලධාරී හැටි. කියන්නේ මේ ජනාධිපතිතුමා කිව්වේ මේකේ සභාපතිකමකුත් නැහැ. වා නිසි බලධාරී. වාට සර්ව බලධාරීන්ගේ බලතල දෙනවා වා ඕන දෙයක් කරන්නයි කියලා. ඔව් හැබැයි ඔබතුමා එතනදි ඉවත් වුණා. නෑ ඒක තමයි. දැන් එතනදි ඉවත් වුණේ. එතනදි උත්තරේ මම ඒ ආයතනයේ පඩි ගෙවන්න
මාස දෙකක් පඩිගෙවන්න සල්ලි විතරයි තිබුණේ. මම ගිහිල්ලා මාස හතරක් ඇතුළත බිලියන් එකක් කෝටි 100ක් මම ස්ථාවර තැන්පතු වලට දැම්මා. කෝටි 100ක්. ඒ ආයතනයේ ඉල්මනයිට් මම යනකොට ඉල්මනයිට් නිෂ්පාදනය කරේ මෙට්‍රික් ටොන් 1500යි. මාස 6ක් ඇතුළත ඒක 6500ට මම වැඩි කරා. සේවකයන්ගේ මේ දීමනා වැඩි කරා. ඒ වගේම තව කාලයක් මට ඊට පස්සේ මේ මේ කතාව අහන්න මට මේ මේ දැන් මේක කරගෙන යනකොට මට මොකද්ද එන බාධක? මට අමාත්‍යංශ ලේකම් ලියලා එවලා කියනවා මේවා විකුණන්න එපා කියලා. මේ මේ කණිජ වැලි විකුණන්න එපා කියලා. මොකද මම යන්න කලින් සාමාන්‍ය විකුණපු වටිනාකම ඩොලර් 70යි. මම ගියාට පස්සේ ඩොලර් 150යි 160යි. සාමාන්‍ය මේ මේ කණිජ මේ ඉල්මනයිට් වික්කේ. එතකොට අපි විශාල මුදල් ප්‍රමාණයක් අපි හම්බ කරා. බිලියන් එකක් හම්බ කළා මම බැංකුවේ දැම්මා මාස 4ක් ඇතුළත. මොකද්ද කරේ? අමාත්‍යංශ ලේකම් ලියුලා කියනවා ටෙන්ඩර් දාන්න එපා කියලා. අන්තිමට මම මොකද්ද කරේ? අමාත්‍යංශ ලේකම්ට විරුද්ධව මම උසාවි ගියා. උසාවි ගිහිල්ලා අමාත්‍යංශක ලේකම්ට විරුද්ධව ගත්ත තීන්දුව වැරදි කියලා උසාවියෙන් මට දුන්න අවස්ථාවක් කරගෙන යන්න. එතකොට මේක වැඩ කරන්න බෑ. එතකොට කෙලින්ම දෙනවා බැටේ. ඊට පස්සේ මොකද කරේ? රිචඩ් බදුරුඩේ නැමැත්තුම එයාගේ එයා එක්කෙනෙක් පත් කරලා දැන් ඉතින් සම්පූර්ණයෙන්ම ඒ කරපු වැඩ ටික කොහොම කඩාගෙන බිමට වැටලා තියෙනවා. ඒ වගේ මම යන්ත්‍ර සූත්‍රය ඒ ආයතනය අවුරුදු ගාණක් අවුරුදු මේ රටේ සම්පත් මං මේ වෙනකොට හිටියානම් කරුණාරත්න මහත්මිය බිලියන 30කට වඩා මං අද ලංකාවේ බැංකුව account වලට දානවා. බිලියන 30ක් ඊට වඩා කරන්න පුළුවන්. අනිත් එක කණිජ සම්පත කියන්නේ කණිජ වැලි සම්පත කියන්නේ මේ රටේ මූදු තීරේ හැම තැනම කණිජ වැලි සම්පත තියෙනවා. මම කල්පනා කරගෙන හිටියේ මූද ගිහිල්ලා ඩ්‍රෙඩ්ජ් කරලා ඒ කණිජ වැලි ටික විතරක් අරගෙන අනිත් වැලි ටික මූදට දාලා විශාල ව්‍යාපෘතියක් හැටියට මේක කරගෙන යන්න තිබුණා. ඉතින් හරියටම අපිට දුකයි. ඒ වගේම මේක තියෙන්නේ පුල්මුඩේ ප්‍රදේශයේ බහුතරයක් ඉන්නේ මුස්ලිම් ජනතාව. ඉතාමත් නොහොඳට මම සිංහල මිනිහෙක් වෙලා ඒ මුස්ලිම් ජනතාවත් එක්ක මට අදටත් කතා කරාන ඔබතුමා එනවද කියලා ඒ මුස්ලිම් ජනතාවත් එක්ක ඉතාමත්ම හොඳට මුස්ලිම් දෙමළ ජනතාවත් එක්ක මේ ආයතනය මම කරගෙන ගියා. අනිත් එක මේ රටේ උතුරු නැගෙනහිර කියන දෙක යාවෙන තැන තමයි මේ කණිජවැලි සංස්ථාව තියෙන්නේ. එතකොට උතුරෙත් හොඳට කණිජවැලි තියෙනවා මේ නැගෙනහිරත් කණිජවැලි තියෙනවා. මේක තමයි දැනට තියෙන එකම ප්‍රධාන ආයතනය. මොකද පරන්තන් එක වහලා සෝල්ට මේ ලුණු එක වහලා හැම රාජ්‍ය කර්මාන්ත ඔක්කොම බංකොලොත් වෙලා වහලා තියෙන්නේ. එක්කෝ කාට හරි දීලා තියෙන්නේ. මේකටත් දැන් මේ ඇමතිවරුන්ට ඕන වෙලා තියෙන්නේ මොකද්ද? රිෂාඩ් බදුරුඩින් ඇමතුමාන්ටත් ඕන වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආයතනය කොහොමාරි කරලා දනගස්සලා මේ ආයතනය පාඩු ගස්සලා මේක භාණ්ඩාගාරයට ප්‍රශ්නයක් කරලා පාඩුවක් කරලා මේක කොහොමාරි කරලා පෞද්ගලිකකරණය කරන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක අපි ඉන්නකන් ඒවට ඉඩ දෙන්නේ නැහැ. කොතනටද දැම්මේ? මම කිව්වේ ඕන දෙයක් බාර දෙන්න. අපිට කකුස් මේ සුද්ධ කරන එක හරි බාර දෙන්න කරලා පෙන්නන්නම් හරියට කියන එක මම කියනවා. මං අභියෝගයක් කරනවා මේ රටේ මේ වෙනකොට රාජ්‍ය ආයතන තියෙනවා 400 ගානක් තියෙනවා. මේ රාජ්‍ය ආයතන 400 ගාන ගත්තාම 400 ගානෙන් මං හිතන්නේ 10ක් විතර තමයි ලාභයට දුවන්නේ. අනිත් ඔක්කොම දුවන්නේ පාඩුවට. එතකොට එහෙම වුණාම මේවා පාඩු ලබන ආයතන හැටියට දුවන්න අවශ්‍යතාවයක් නැහැ. මේ හැම ආයතනයක්ම ලාභ ලබන ආයතන හැටියට දුවන්න පුළුවන්. මොකද මේකේ හැම අවස්ථාවකම වෙන්නේ කිසිම සුදුසුකමක් නැති දේශපාලන හෙන්චයියෝ පෝස්ටර් ගහපු හාදයෝ මේ ලාභ ලබන්න පුළුවන් විශාල ගමනක් යන්න පුළුවන් තැන් වලට පත් කරාට පස්සේ මේ කට්ටිය ඔක්කොම කරන්නේ එතන ගිහිල්ලා දේශපාලනය කරනවා, ආයතනෙ දුවන්නේ. ඔව්, අප දන්නවා විශේෂයෙන්ම අපේ රටේ මේ සිදුව තිබෙන තත්ත්වයේ යම් ආයතනයක් කො අප දන්නවා මේවා කලමනාකරණය වේ යුතුයි, නියම සුදුසන් දෙයක් වේ යුතුයි. ඔබතුමා ඒක ප්‍රායෝගිකව ඔප්පු කරලා තිබෙනවා. දැන් මේ කාරණාත් එක්ක බැලුවාම අප සාකච්ඡාවට පිවිසුනොත් දැන් ඔබතුමා සඳහන් කළ විදිහටම දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ බලාගෙන සිටිනවා. දැන් අප මේ කාරණාත් එක්ක බැලුවාම මේ විශේෂ දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව හඬ නගන උදවිය පිළිබඳව ජනතාවගේ තිබෙන මතය පිළිබඳව ගත්තාම පසුගිය කාල වකවානුව තුළ ඔබතුමාලා ඇතුළු සියලුම දෙනාම අප දන්නවා මැතිවරණයකට යා යුතුයි කියන කාරණය පිළිබඳව තමයි අවධානය යොමු කරමින් සිටින්නේ. ඔබතුමාගේ අදහස කුමක්ද ඒ පිළිබඳව? අප දැන දැන් විශේෂයෙන් දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව බොහෝ දෙනා සාකච්ඡා කරනවා. දැන් දීර්ඝ කාලීනව මැතිවරණ කල් දමමින් සිටලා දැන් වර්තමානයේ සඳහන් වෙනවා මේ කාරණාත් එක්ක බැලුවම ඒද අපි කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ.
නෑ මැතිවරණ කල්දානයක අපි සම්පූර්ණ විරුද්ධයි. ඔව්. ඒ කියන්නේ මැතිවරණ වෙලාවට තියන්න ඕනේ. අනිත් එක විතරක් නෙමෙයි. දැන් ජනාධිපතිතුමා තව වැරද්දක් කරලා තියෙනවා. දැන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා එතුමා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවායි කියලා. එතකොට එතුමා ඒක ප්‍රාදේශ සභා මැතිවරණයට ක්‍රියාත්මක කරා. ඒ ප්‍රාදේශ සභා මැතිවරණයට ක්‍රියාත්මක කළා. එතනදී ඒ කියන්නේ අඩුපාඩුකම් තිබුණා. නමුත් ඒක හොඳයි. මොකද කොට්ටාශයකට මන්ත්‍රීවරයෙක් පත් වෙලා දැන් ඒ ක්‍රමේ තමයි රටට ඔබින්නේ. එතකොට දැන් ඒක එතුමා පළාත් සභාවලටත් ඒක ගේන්න හැදුවා. ඒක ගෙනාවා. දැන් එහෙම පනතක් තියෙනවා. එතකොට ඒ පනතත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක ප්‍රමාද කර පළාත් සභා කල්ලාලා දෙන අවුරුද්දක් විතර. එතකොට දැන් ඓච්චරයක් මේක කරගන්න බැරි කමට දැන් කියනවා ඓච්චරය පරණ ක්‍රමයට යන්න ඕනේ කියලා. මම කියන්නේ දැන් අපි දැන් පළාත් සභා මේ අවුරුද්දක් විතර දැන් පළාත් සභා නැහැනේ දැන්. ඔව්. හරි. එතකොට රටේ කවුරුත් දැන් පෙළපාලියන්නේ නැහැනේ පළාත් සභා තියන්නේ කියලා. මම කියන්නේ මේ පළාත් සභා ක්‍රමය අපි අවශ්‍ය කළා දාමු. මේක කරන්න මේක රටේ ඇත්තටම මේ පළාත් සභාව ප්‍රති ප්‍රයෝජනයක් නැහැ. ඒ බලතල ටික ඔක්කොම අපි දෙමු ප්‍රාදේශ සභාවලට. ප්‍රාදේශ සභාවලට බලතල ටික දීලා පාර්ලිමේන්තුවයි ප්‍රාදේශ සභාවයි මේ පළාත් සභාව කියලා තව කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් රටේ ජනතාව දැකලා තියෙනවා. මම හිතන්නේ පළාත් හතක විතර පළාත් සභාව සියල්ලම විසිරුවලා තියෙනවා. ඒ පළාත් සභාව ටික දැන් ක්‍රියාත්මක වෙනවා නේ රටේ ජනතාව කිසි ප්‍රශ්නයක් නැහැ. එක්කෝ මේක අපි අවශ්‍ය කරලා දානවා. නැත්තම් මේ ඡන්ද ක්‍රමයට අපි විරුද්ධයි. මං කියන්නේ මේ මනාප ඡන්ද ක්‍රමයට විරුද්ධයි. මේක තමයි සම්පූර්ණ දූෂණයට මුල් තැන දෙන්නේ මේ මනාප ඡන්ද ක්‍රමය. කොට්ටාශ ක්‍රමයට යනවනම් තාමත්ම හොඳ ඡන්ද ක්‍රමයක්. අපිට තව ඒ කියන්නේ ඡන්ද දෙකක් ඒ කියන්නේ දැන් නගර සභා ඊළඟ නගර සභා ඡන්දේ බැලුවාම කරුණාරත්න මහත්මිය දැන් තව අවුරුදු දෙක තුනකින් එක එයි. එතකොට මීට වඩා හොඳ පිරිසක් නගර සභාව වලට එනවා. මොකද හේතුව දැන් තමයි මිනිසුන්ට තේරලා තියෙන්නේ මේ ක්‍රමයේත් එක්ක තමන්ට තියෙන්නේ සුළු කොට්ටාශයක්. ඒ වගේම අර ලයිස්තුව කියලා එකක් තියෙනවානේ. ඒතකොට ලයිස්තුවෙන් උත් අපිට හොඳ කණ්ඩායමක් දාන්න පුළුවන්. උගත් කණ්ඩායමක් අපිට ලයිස්තුව තුලින් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට කොට්ටාශයක් දිනන්න බැරි පක්ෂයකට ලයිස්තුවෙන් කෙනෙක් දෙන්නෙක් ආපුවම අපිට ඒක දාලා මේ සභාව තව හොඳ තත්වයකට අපිට ගේනියන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් පරිවර්තනයක් කරන්න පිටුම පටන් ගත්තා ජනාධිපතිතුමා. නමුත් ඒ කරන්න හදපු පරිවර්තනය දැන් එතුමගේ ක්‍රියාකලාපෙන්න එතුමා එක අවශ්‍ය කරා. ඒක සම්පූර්ණ වැරදි වැඩක්. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයට ගේන එකක්. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයට ගේනවා කියන්නේ දූෂිත දේශපාලඥයෝ දූෂිත පුද්ගලයන් පළාත් සභාවලට පාර්ලිමේන්තුවලට පත් කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගහන මරුපාලක් කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් මේ කාරණාත් එක්ක බැලුවාම අප දන්නවා විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට කැමති දැන් මේ පවතින වාතාවරණයත් හමුවේ ජනාධිපතිතුමා නිවැරදි තීරණයක් අරගෙන තිබෙනවා රට ඉදිරියට යන්නට. එහෙමනම් මේ අප දන්නා විශේෂම විපක්ෂය මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය මේ දෙගොල්ලන්ගේම කාර්යභාරය කුමක් විය යුතුද? විපක්ෂයට වෙලා තියෙන විපක්ෂය දැන් ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දඩවඩෝස් කාලා මේක කඩන් වැටේ කියලා. එතකොට දැන් කඩන් වැටුණට පස්සේ දැන් ඔක්කොමලා ඉන්නේ තෘෂ්ණිම් භූත වෙලා ඉන්නේ. එතකොට දැන් ඒ කියන්නේ එතකොට සාමාන්‍ය ක්‍රියාපිලිවෙත තමයි මේක සම්බන්ධයෙන් සටන් කරන එක කෑ ගහන එක කෑකෝ ගහන එක. එතකොට ඒක 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 තමයි දැන් කරගෙන යන්නේ. නමුත් මේකයි මම කියන්නේ විපක්ෂයට කොන්දක් තියෙනවනම් විපක්ෂයට ජනතා තමන් කෙරෙහි විශ්වාසයක් තියෙනවනම් ඇයි ඡන්දකට යන්න බැරි? කියන්නේ දැන් මම කොටින්ම කියනවා නම් බලන්න මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පරදිනකොට කියන්න තියෙන කතන්දර ඔක්කොම කිව්වනේ. අවුරුදු තුනෙන් එතුමා නැවතත් කම්බැක් එකක් කරේ නැද්ද? නැවතත් සටනට ආවේ නැද්ද? හරි. එතකොට ඒගොල්ලෝ මොන වුණත් මොන කතන්දරේ කිව්වත් පොළවේ පය ගාලා දේශපාලනය කරන උදවිය. ඒක අපිට නැහි කියන්න බෑ. ඒක අපි අගය කරන්න ඕනේ. කියන්නේ කියන්න තියෙන කතන්දර ඔක්කොම කියලා පරාජය කරලා තුනමාරක් යනකොට ඔන්න තියෙන පළවෙනි මැතිවරණේ. අනිත් එක මැතිවර තුනමාරක් කියන්නේ මැතිවරණ කල් දාපු නිසා. එතකොට මැතිවරණේ අවුරුදු තුනමාරක් විතර කල් දාලා මැතිවරණ කොමසාරිස් මැතිවරණ කොමිසම නිසා තමයි පළාත් පාලන ඡන්දේ තිබ්බේ. නැතුව ආණ්ඩුවට ඕන කමට නෙමෙයි. එතකොට ඒ තියපු අවස්ථාවේදී අන්න පළවෙනි බලවේගය හැටියට අන්න ඒක තමයි දේශපාලනය කියන්නේ. කියන්නේ එතුමා අයින් කරා. අයින් කරපුවාම මේ අරලිය ගා මන්දිරේ ලිලා හිටියේ නැහැ කුඩල්ෙක් වගේ. එතුමා ගියා ඊළඟ දවසේ. ඇත්තටම කියන්න කරුණාරත් මහත්මයා මම හිතුවෙත් නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා යයි කියලා. බොරු කියන්න ඕනේ නැහැ. මම හිතුවේ පොඩි එතන ඉඳගෙන පොඩි නිකන් ෆයිට් එකක් දෙයි කියලා මම හිතාගෙන හිටියේ. හරි. දැන්
හරි නමුත් නහදමුත් එතුමා ජෙන්ටල්මන් වගේ මහත්මෙක් වගේ නෑ මම යනවායි කියලා ගියා. ඊට පස්සේ කිව්වා අර හෙලිකොප්ටර් එකකින් ගියා රාමිය කියලා. මොකද්ද වෙන්නේ? මම කියන්නේ මේකයි. මහින්ද රාජපක්ෂ මහත්මයා මන්ත්‍රීවරයෙක් හැටියට හෙලිකොප්ටර් එකක් ඕන නම් ආණ්ඩුවෙන් ජන රටේ ජනාධිපති කෙනෙක්ගෙන් ඉල්ලුවා නම් හෙලිකොප්ටර් එකක් ඕනේ කියලා. ඇයි දෙන්න බැරි? එහෙම කුවක දේශපාලනයක් කරන්න බෑ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට උනත් හෙට හෙලිකොප්ටර් එකක් ඉල්ලනවා නම් ආණ්ඩුවෙන් මොනවා වුණත් මේ රටේ හිටපු අගමැතිවරයෙක් ආණ්ඩුවෙන් එතුමාට යන හෙලිකොප්ටර් එකක් ඉල්ලනවා නම් ආණ්ඩුවෙන් දෙන එකේ කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ හොඳ දේශපාලනයක් කරපොද වේ මේගොල්ලෝ. මම කියන්නේ UNP එකත් එක්ක UNP එකට තන්නේ එහෙම ඒ ආත්ම ශක්තිය UNP එකට තියෙනවා. ඒ ආත්ම ශක්තිය UNP එකට අද නැහැ. අද ඡන්දෙකට යන්න බයයි. ඕකයි තියෙන ප්‍රශ්නේ. ඡන්දකට ගියොත් එහෙම අයිච්චරයක් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. අනිත් එක ඡන්දකට කොමාරි කරලා සජිත් ප්‍රේමදාස මහත්මයා දාගෙන ගියොත් එහෙම පොඩි අස්වැසිල්ලක් තියෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක අයිච්චරයක් තව ඡන්දකට ගියොත් එහෙම ඔය දැන් එක්සත් ජාතික පක්ෂයේ පිබිදීම අයිච්චරයක් යනවා බිඳුවටම. බිඳු ඍණගානට යනවා. කට්ටිය අද කල්පනා කරගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේකේ නායකත්වයට එයි කියන එක. ආවතින් එහෙම ඔන්න පොඩි හොඳ පිබිදීමක් ඇති වෙනවා. නැත්තම් ඒක මේක අච්චරයක් විනාශ මුඛයට තමයි යන්නේ. ඔව් දැන් මේ තත්ත්වයක් තුළ දැන් නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ තුල නායකත්වය පිළිබඳව අර්බුදයක් මතු වෙනවද? අනිවාර්යෙන්ද දැනට හැමතිස්සෙම අර මම ඔබතුමියට මේ වෙලාවමද කියන්නේ මෙතනදී වුණේ දැන් කතානායකතුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා මේ කරු මට දැන් ජනාධිපතිතුමා මේක දෙන්නේ නැහැ මේ අගමැතිකම 113 පෙන්වුවොතින් එහෙම මම ඔයාව අගමැති කරන්නම් කියලා තමයි එදා කතානායකතුමාට පාර්ලිමේන්තුවට යව්වේ. ඒක නිසා තමයි කරුජයසූරිය මහත්මයා කඩුවයි සරමයි අතට අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා අර චොප්පි අයියා වගේ වැඩ කරන්න පටන් ගත්තේ. බැරිම තැන පොලිසියත් අරගෙන ගියා. අන්තිමට කරුජයසූරිය මහත්මයාට තේරුණා මේ දීලා තියෙන හෙන ගාන ලණුවක් කියන එක. ඊට පස්සේ කරුජයසූරිය මහත්මයා මොකද කරේ? අර යථා පරිදි දැන් මේ වැඩේ කර කර යනවා. එතකොට ඒකට අනිත් එක තව හේතුවක් තමයි ඒක වෙනකොටම UNP එක ඇතුලේ දැන් ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා මම දෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහට. දෙන්නේ නැහැ. ඒක තරයේ කියලා තියෙනවා. එතකොට UNP කේ දැන් മന്ത്രിවරු සහ අනිත් කණ්ඩායම් ඔක්කොම කියනවා හරි රනිල් වික්‍රමසිංහට දෙන්නේ නැත්තේ. මේක ගන්න කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත් ගන්න මේක අරගෙන කරන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අන්න එතනට ආපුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගත්ත දැන් මගේ නායකත්වයට අච්චරයක් දැන් අභියෝගයක් එනවා. එතකොට තමයි අච්චරයක් ට්‍රැක් එක මාරු කරලා නෑ කරු ගිහිල්ලා දැන් මේක කරන්න. එතකොට ඒක පොඩ්ඩක් සමනය වුණා. දැන් අච්චරයක් දැන් අච්චරයක් තව ප්‍රශ්නයක් එනවා. දැන් UNP එක ඡන්දෙට යන විරුද්ධයි. කැමති නැහැ. නමුත් ඡන්දෙට යන තත්ත්වයකට UNP එක එනවා. මොකද දැන් අච්චරයක් UNP එක ඇතුලේ කලබගෑනියක් ඇති වෙනවා සජිත් ගේන්නේ කියන එකට. එතකොට සජිත් ගේන එක නවත්තන්න පුළුවන් එකම ක්‍රමය තමයි අච්චරයක් රනිල් වික්‍රමසිංහ කියනවා එහෙනම් අපි 3-2 ඡන්දයක් දීලා අපි 3-2 බලයක් දීලා අපි ඡන්දෙන් පාර්ලිමේන්තුව විසුරාරින්න අවස්ථාව දෙමු කියන එක. ඒක බලන්න තව සතියක් ඇතුළත ඒක සිද්ධ වෙනවා. අද අප සුභාරති සංවාද මණ්ඩපෙන් අවධානය යොමු කරේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ දේශපාලන පක්ෂවලට ඇති වගකීම පිළිබඳවයි. මේ සාකච්ඡාවට එකතු වුණේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතායි. අප ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපයේ කිරු පිළි මේ පාසුතාවයකට පත් කරේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ මගේ උත්තර දීපු ක්‍රමයෙන් මොකද නිදහස ගරු කරන වෙලාවක තමයි අප සුභාරති සංවාද මණ්ඩපයට ඔබතුමාට ආරාධනා කළේ. අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කළා විජේ මාපා ජයසිංහ, තාක්ෂණික මෙහෙම ලබා දුන්නා ආනන්ද පත්මසිරි, මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. දනුම ලබාගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී, දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී